ආදරණීය තැන්වල අස්පර්ශනීය භාවනාවක් තියෙනවා. හරියට මල් කිමියක මුල්ම පිටියස්සෙන් විහිදෙන නිරාමිස සුවඳක් වගේ. ආදරය අල්ලාගත් හැම තැනකදීම අපට නැති වුණා. සැබෑ ආදරය අස්පර්ශීයයි. එය විඳගත යුත්තක්. මේ ආදරය අල්ලා නොගන්නා විඳ ගන්නා හැමවීමක්. දර්ශා ක්‍රීඩා පිටියට ගිය බොහෝ කාන්තාවන් දෙස බලන්නේ කාන්තා ගුණය කාන්තා ලාලිත්‍ය අඩු තැනැත්තෙක් හැටියට. ඔව් ලා ඒක මෙහෙමයි මම මෙහෙම කියන්න. කාන්තා ගුණය අඩු තැනැත්තියක් හැටියට දකින්න බෑ. හැබැයි කාන්තා ලාලිත්‍ය අපි හිතමු සාමාන්‍ය කාන්තාවකට වැඩිය හැබැයි ක්‍රීඩිකාවකගේ ලාලිත්‍ය අඩු වෙන්න පුළුවන්. මොකද ක්‍රීඩාවක් කරනවා කියන්නේ ඒක ජවය සම්පන්න දෙයක්. එතකොට අපි ඒ කියන්නේ අර කාන්තාවක් කිව්වම අපි හැම වෙලේම හඳුන්වන්නේම ලාලිත්‍යෙන්නේ. ඉතින් නමුත් ඒක අඩු ඇති. හැබැයි ඒ ක්‍රීඩා පිටියේ විතරයි. නමුත් ක්‍රීඩාවෙන් එළියට ගියාම පිට්ටනියෙන් එළියට ගියාම එහෙම නැහැ. කාන්තාවක් ක්‍රීඩිකාවක් කියන්නේ කාන්තාවක් කාන්තා ලාලිත්‍ය මේ හැම දෙයක්ම ඇති කෙනෙක් කියලයි මම නම් කියන්නේ. මොකද මම එහෙම කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රීඩා කරනවා කියන්නේ හැම වෙලේම අනිත් සාමාන්‍ය දෙයකට වැඩිය ඉතාමත් අවසම්පන්නව මහන්සියෙන් උවමනාවෙන් කැපකිරීමෙන් කරන්න ඕන දෙයක්. ඒතකොට සමහරලාට උදාහරණයක් ගත්තොත් දැන් මම ක්‍රීඩා කරන කාලේදී මම සතිය දවස් 6ක් උදේ හවස ක්‍රීඩා කැපුහුණුවෙන් කරා. ඉතින් ඒ පුහුණුවට ඒ අර කැපවීමට ඒ පුහුණුව කියන්නේ ඉතාමත් කියන්නේ මහන්සි දෙයක්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට සමහරලාට හිතනවා අපි ගෙදර ඉඳලා ඇවිල්ලා දුවනවා කියලා. එහෙම එකක් නෙමෙයි. රයිට්. ඒ පුහුණුව හරිම වෙහෙස කරයි. ඒ පුහුණුව විශේෂයෙන් අපි කිව්වොත් කාන්තාවක් වුණත් ක්‍රීඩිකාවක් වුණත් වේට්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රීඩකයෙක් නම් ක්‍රීඩා කරන්න අවශ්‍ය නම් දැන් අපි කිව්වොත් එහෙම අර කාය වර්ධන එකට වෙනස් බට් හැබැයි අපි ඒ වේට්ස් කරන්නත් ඕන ඒ අපේ පුහුණුවේ තියෙන ඒක අංගයක්. ඉතින් එතකොට මේ දේවල් කරද්දි විශේෂයෙන් අපේ ශරීරයේ අපේ මාංශපේශීන් යම් විසි විදිහකට ඒ වෙනස් වෙන එක මාංශපේශී ක්‍රීඩිකාවක් හැටියට හැදෙන එක තියෙනවා. ඉතින් එතකොට සමහරවිට අපි එළියට ගියාම කාන්තාවක් ලෙස අපි බලන ඇහෙන් ඒ කියන්නේ ඒ ඇහෙන් බලන්න බැරි වෙනවා සමහර පේන්නේ මොකද අපේ තියෙන බාහිර ස්වරූපය නිසා. නමුත් ඇතුළාන්තයෙන් ඇය කාන්තාවක් ලාලිත්‍ය සහ හික්මීම සහිත කාන්තාවක්. ඔබ ආසියාවේ කළු වෙළබක්. ඉතින් ඉදිරි පරම්පරාව වෙනුවෙන් කළ දේ මදි කියලා හිතෙන්නේ නැද්ද?
මෙහෙම ඇත්තටම ඉදිරි පරම්පරාව වෙනුවෙන් මෙහෙම කියමුකෝ මම දැන් ක්‍රීඩාවෙන් සම්වර්ගෙනත් අවුරුදු 18ක් විතර වෙනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම ක්‍රීඩාවෙන් සමු ගන්නකොට මං විශේෂයෙන්ම මොකද මගේ පෞල් ජීවිතය එහෙම නැත්නම් මගේ රැකියාව මේ පැත්ත ගැන තමයි ලොකු අවධානයක් යොමු කරේ ක්‍රීඩාවෙන් සමුගත්ත ගමන්ම. ඉතින් මට දැන් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දුවයි පුතාලා දෙන්නෙකුයි. ඉතින් එයාලා ටික කාලයක් ලොකු මහත් වෙනකන් මට ඒගොල්ලෝ වෙනුවෙන් කැප වෙන්න වුණා. මොකද ඇත්තටම විවාහ රැකියාවත් දරුවෝ 3 දෙනාත් ඒ අතර පවුලේ අනිත් වැඩත් එක්ක. ඉතින් මම දැන් ඇත්තටම යොමු වෙලා තියෙනව නැවතත් පුහුණු වීම වලට. මොකද ඒ සඳහා මම දැන් සූදානම් නිසා මම දැන් පුහුණු වීම ආරම්භ කරලා තියෙනවා. පුහුණු වීම වලට යොමු වෙලා තියෙනවා. ඉතින් අනාගතයේදී මම බලාපොරොත්තු වෙනවා මගේ පුහුණු වීම යටතේ හොඳ අනාගතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමක් රටට දායාද කරන්න. මොකද මම විශ්වාස කරන්නේ මට පුළුවන් දේ ඒක මගේ ඇඟේ තියෙන දේ ඒක ඇත්තරම අපි රැකියාවක් කරත් මම හිතන්නේ ක්‍රීඩිකයවන් හැටියට ඒක ඇඟේම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකට අඩිතාලම දාගෙන යනවා. ඉතින් අනාගතයේදී මගේ බලාපොරොත්තුව දක්ෂ අපිට වැඩිය හොඳ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුත් ඉන්නවා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඉතින් ඒ අය ඒ කීප දෙනෙක්ව මටත් පුළුවන් නම් රටට දායාද කරන්න ආසියාතික පදක්කම් ඔලිම්පික් පදක්කම් දිනන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව. දර්ශ විවාහය කියන්නේ ඔබ වැනි අයගේ දක්ෂතාවයන්ට නැවතිබිති තක්ත නෑ. එහෙම නෑ. සමහර මෙහෙම මම මේ මෙහෙම කතා කරමු. ඇත්තටම ක්‍රීඩා කරනවා කියන්නේ ජාතික ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රීඩකයේ ක්‍රීඩිකාවක් ගත්තහම අපේ උපරිම දක්ෂතාවය දක්වන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒක තමයි අවුරුදු 20 30 35 විතර වෙනකන් අපිට මේ පුළුවන් අපේ උපරිම දක්ෂතාවය දක්වා යන්න. ඉතින් හැබැයි එතකොට ඒකත් එක්ක විශේෂයෙන් අපි ලංකාවේ සංස්කෘතියත් එක ගත්තාම හැබැයි අපි ජාත්‍යන්තරය ගත්තොත් වෙන රටවල ක්‍රීඩිකාවන් ගත්ත උදාහරණයකට ඇමරිකාව ජැමිකාය වගේ ඒ රටවල්වල විවාහය බාධකයක් නෙමේ සහ විවාහ වෙලා දරුවනුත් හදලා නැවත ක්‍රීඩා පිටියට ඇවිල්ලා ජයග්‍රහණ ලබා ගත්ත අය ඕන තරම් අපිට උදාහරණ තියෙනවා. ඉතින් ලංකාවෙත් අපිට ඒක අමාරු දෙයක් නෙමේ පුළුවන්. හැබැයි වෙලා තියෙන්නේ සමහර විට අපේ තියෙන මේ සංස්කෘතියත් එක්ක සහ අපිට තියෙන පහසුකම් එක්ක. උදාහරණයකට අපි ගත්තොත් පිටරටකදී ක්‍රීඩකයෙක්ට ක්‍රීඩිකාවකට විවාහ වෙලා දරුවෙක් හදලා දරුවව තව කියන්නේ වගකීම දීලා පිටනේට ඇවිල්ලා මානසික නිරවුල්තාවයකින් ක්‍රීඩා කරන්න පුළුවන් වටපිටාව තියෙනවා. නමුත් අපේ ලංකාවේ අපේ සංස්කෘතිය ඒ තරම් නැහැ. අපේ ලංකාවේ වගේ පහසුකම් නැහැ. සමහරලාට විවාහ වෙලා දරුවෙක් හදන්න ගියාම දරුවා හදලා එද්දි ලොකු අපි ඒ අර ඒකටත් තියෙනවා යම්කිසි වැඩපිළිවෙලක්. ඒ කියන්නේ අවුරුදු මාස 10ක් බබාව කුසේ තියාගෙන ඉඳලා අපි ඒතර අපේ ශාරීරිකව අපි ගොඩක් වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස්කම ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරන්න සුදුසු පරිසරයෙන් ඈත් නොකර අපි ඒ පරිසරය හදාගන්න පුළුවන් ඒ පහසුකම් වෙන රටවල තියෙනවා. ඉතින් අපිට ඒක නැහැ. ඉතින් ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට අපේ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරලා ඉවරනාට පස්සේ තමයි විවාහ වෙන්නේ. ඒතර ඒ විවාහය සමහර වෙලාවට පොඩ්ඩක් අනිත් අයගේ විවාහයට වැඩිය පරක්කු. උදාහරණයක් මමත් එහෙම. මමත් විවාහ වෙනකොට අවුරුදු 32ක් විතර ඇති. ඉතින් මට දුව හම්බෙනකොට අවුරුදු 33ක් විතර. ඉතින් එතකොට ඒ අපි ඒ අර වගකීම කියන්නේ උදාහරණයකට ක්‍රීඩා ජීවිතේ සම්පූර්ණ දේෙන් ඉවර කළා තමයි විවාහය ගැන හිතුවේ. ඉතින් එතකොට අර පොඩි ප්‍රමාදයක් තියෙනවා. හැබැයි ඒක අපිට බාධකයක් කියලා හිතන්න සහ බාධකයක් ලෙස ගණන් අවශ්‍ය නැහැ ඒක අපි සලකන්න. මොකද විවාහ වෙලත්
තමන්ගේ ස්වාමි පුරුෂයා කැමති නම් ක්‍රීඩාවේ තව දුරටත් නිරත වෙන්න ඒ අවස්ථාව සහ නිදහස තියෙනවා අනිවාර්යයෙන්. ක්‍රීඩාවෙන් රට වෙනුවෙන් ඔබ ඔබේ ඉතාමත් වටිනා කාලයක් කැප කළා. තරුණියක් හැටියට ඒ කාලයේ ඔබේ ජීවිතයේ මගහැරුණු අත්හැරුණු දේවල් ගැන කොයි විදිහටද හිතුවේ? ක්‍රීඩිකාවක් හැටියට හිතුවොත් මම අර ඉස්සලත් කිව්වා වගේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ හැම දෙයකම අපේ තරුණ කාලේ තමයි දව සම්පන්න සහ හොඳම කාලේ. ඉතින් ක්‍රීඩිකාවක් හැටියට ගත්තොත් මම විශ්වාස කරන්නේ ඒ මගේ තරුණ ජීවිතේ තරුණේ කාලේ මං උපරිමයෙන්ම ඒ ක්‍රීඩාවෙන් ක්‍රීඩාවෙන් ප්‍රයෝජන ගත්තා කියලා. උපරිම දක්ෂතාවයන් මං ලැබුවා කියලා. ඉතින් එතෙන්දී මං පොඩ්ඩක්වත් හිතන්නේ මට වෙන දෙයක්, ඒ කියන්නේ තාරුණ්‍ය මගහැරුණා කියලා. ක්‍රීඩාවේ ඒ කාලේ අපි ක්‍රීඩා කරෙත් ඒ තාරුණ්‍යත් එක්ක සහ ඒ සුන්දරත්වයත් එක්ක. ඉතින් එතකොට මම විශ්වාස කරන්නේ ඒ මගේ තාරුණ්‍යේ හොඳම කාලය ක්‍රීඩාවත් එක්ක උපරිම දක්ෂතාවයන් රටට ගෞරවයක් ගෙනත් දෙන්න පුළුවන් ආකාරයෙන් මට ඒක යොදව ගන්න පුළුවන් වුණා. ඉතින් මොකද මේ දැන් ඉඳලා ආපස්සට හැරිලා බැලුවහම මං ලැබපු ජයග්‍රහණ වෙනුවෙන් මං ඇත්තටම අවංකවම නිහතමානීව අදටත් සතුටු වෙනවා. ඉතින් ඒක මං කවදාවත් මට මගෑරි තාරුණ්‍ය කිසිම දෙයක් මට මගෑරුන්නේ නැහැ. මොකද ඒක ප්‍රයෝජනවත් දෙයකින් මට ඒක විඳින්න සහ විඳවන්න පුළුවන්කම ලැබුණා කියලා. Yali.
දර්ශා දරුවන් තුලින් ඔබ ඔබව යලි දකින්න කැමතිද? අනිවාර්යෙන්ම ඒක ඇත්තටම මම කැමති විශේෂයෙන් මගේ දුවයි පුතයි ක්‍රීඩාවට යොමු වෙලා ඉන්නවා. ඉතින් එයාලා කොයිතරම් දුරට ක්‍රී ඒගොල්ලන්ගේ හැකියාවන් ප්‍රගුණ කරයිද කියන එක දැම්ම මට කියන්න බෑ. නමුත් දෙන්නම ක්‍රීඩාවට යොමු වෙලා ඉන්නවා. පොඩි එක්කෙනා නම් තාම පොඩි. ඉතින් එයත් අනාගතයේදී ක්‍රීඩාවට යොමුයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ජයපරාජය නෙමෙයි නැතුව ජයග්‍රහණ ගන්න එක නෙමෙයි අද අපි දරුවන්ව ක්‍රීඩාවට යොමු කරන්න ඕනේ. ඒකෙන් අපි ලබන අත්දැකීම් පන්නරය අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන එක හික්මීම සහයෝගය කණ්ඩායමක් හැටියට කොහොමද අපි එකතු වෙලා ඉන්න ඕන මේ හැම දෙයක්ම විශේෂයෙන් අධ්‍යාපනයටත් හරිම වැදගත් ක්‍රීඩාව කියන එක. ඒක අපි දරුවෙගෙන් නැත්තම් පළවෙනි ජයග්‍රහණය නැත්තම් දෙවෙනිය බලාපොරොත්තු වෙන්නේ මේ. ඉතින් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ නිසා ඉතින් මමත් දරුවන් ක්‍රීඩාවට යොමු කරලා තියෙනවා. අනාගතයේදී එයාලා කොයි පැත්තට යයිද කියලා මම දන්නේ. හැබැයි එයාලා යන විෂයන් වෙනුවෙන් මම උදව් කරනවා. ඒ වගේම තමා අපේ අනාගතයේ අපේ මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ දක්ෂ දරුවෝ ඉන්නවා. ඉතින් මේ දරුවන්වට ඒ ක්‍රීඩාවට අනිවාර්යෙන් යොමු කරන්න ඕනේ. හැබැයි අද අපි දකිනවා ඒකේ අපේ කාලේ වගේ නෙමෙයි. අපේ කාලේ මම ඒක ලොකු වෙනසක් දකිනවා. දැන් අපේ කාලේ ඇත්තටම මේ ඩිජිටල් කියන එක තිබ්බේ නැහැනේ. එතකොට අපි හැම වෙලේම මිදුලට පැනලා ගස්වල නැගලා එහෙම නැත්තම් සෙල්ලම් කරලා ඔය මොනවාද චක්ගුඩු පැනලා මොනවා හරි අපි සෙල්ලම් කරා. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා අපි කරේ සෙල්ලම්. ගස් නගින එක හරි මොනවා හරි අපි සෙල්ලම් කරා. නමුත් අද පරපුර ඊට හාත්පසින් පසින් වෙනස් මේ අවස්ථාවක් තියෙනේ ඒගොල්ලන්ට. එයාලට සමහරලාට පාසලේදී වුණත් ග්‍රවුන්ඩ් එකට යන්න කම්මැලි. අපි නම් ඉස්කෝලේ PTI පීරියඩ් එකගෙනකම් බලාගෙන ඉන්නේ ග්‍රවුන්ඩ් එකට දුවන්න සෙල්ලම් කරන්න. හැබැයි දැන් දරුවෝ එහෙම නේ පොඩ්ඩක් ඒ අර හොර වෙලා තිනවා සමහර ග්‍රවුන්ඩ් එකට යන්න. මොකද ඊට ප්‍රධානම හේතුව අපි දකින්නේ මේ ඩිජිටල් කරණය සහ මේ ටෙලිෆෝන්. මං ඒත් ඇත්තටම මේ මෑතකදී මං ඒත් කීකී හිටියේ දැන් අපි දුවන කාලේ මේ සෙල්ෆි ගහන්න හරි මේ ෆොටෝ ගහන්න හරි මේ තාක්ෂණය තිබ්බේ නැහැනේ. ඉතින් අපේ කාලේ දරුවෝ නෙමෙයි දැන් ඉන්නේ. අපිට වැඩිය බොහෝ මේ සමාජය ගැන ලෝකය ගැන අවධානයෙන් සහ අවබෝධයෙන් ඉන්න අය. හැබැයි ඒ වගේම ඔය තුල හොඳ නරක දෙකක් තියෙනවා. විශේෂයෙන් මං ක්‍රීඩා පැත්තෙන් ගත්තොත් එහෙම අපි දුවන කාලේ අපි අපේ ශරීරයේ අපේ තියෙන ශක්තියෙන් තමයි දිව්වේ. කවදාවත් වැරදි දෙයක් කරේ නැහැ. වැරදි ස්ටාර්ට් එකක් ගත්තේ නැහැ. ඒ නිසා ඒ විදියට හරි දේ තමන්ගේ ශක්තියෙන් ක්‍රීඩාවෙන් ඉහළට යන්න කියලා ආදරණීය දරුවන්ගෙන් මං ඉල්ලා සිටිනවා. අත්හැරෙන තැන්වලදී අල්ලා ගන්න කිසිවක් නැති විටදී එක් දෙයක් අප වෙනුවෙන් ඉන්නවා. ඔබ ඔබේ හිත අල්ලා ගන්න. ඔබව අත් නොහරින ලොව ඇති එකම දේ ඒ පමණයි. ඒ සදාතනික හිත් සමග නැවත හමු වෙමු. සිංහයන් වන්නු දූපුතුන් ලෙයින් තෙදින් නැංගු මගේ පූජනී
හැම දෙයක් වුණාට පස්සේ තමයි අධ්‍යක්ෂවරයෙක් ඉන්නේ. තිලිසනාසෙම කරලිය දිලෙන්නේ නැති. කාටවත් වෙනස්කම් බෑ. ඒක පන්නන්නවත් ඒක එතනින් අහට කාටවත් යන්න බෑ. සන්තෝෂෙන් ඔබ ඉනහි ඉනහි. මේ එන්ටර්ටේනින් කියලා ආවට ගියාට එකක් නෙමෙයි. මේ අතපය හොලවල මනන එකක් නෙමෙයි මෙතන වෙන්නේ. ඈත කඳු කර හිමවූ